ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි කියන්නේ මෙරට කලා ශාස්ත්‍රයේ තුල ජනප්‍රියත්වයට පත්ව හිටපු දක්ෂ රංගන ශිල්පියෙක්. සම්මාන රැසකින් පිදුම්ලත් ඔහු මීට මාස දෙකකට පමණ පෙරදී අප අතරින් සදහටම සමුගත්තා. කෙසේ වෙතත් කලාව තුල නොමැකෙන නමක් සටහන් කළ ඒ මහතා ගත කෙරු සුන්දර ජීවිතය ගැන වගේම ඔහු අසනීප වීමට හේතුව පිළිබඳව පුවත් පතකට ඔහුගේ ආදරණීය බිරිඳ අදහස් දක්වා තිබුණා. ඇත්තටම එයා හොරු අරන් ගියා වගේ සෑහෙන කාලයක ඉඳලා අධිරුධිර පීඩනයකට බෙහෙත් බිව්වා. රූපගත කිරීම වලට ගියාම නිසි වේලාවට බෙහෙත් ගැනීම අතපසු කරගෙන තියෙනවා. එයා අසනීප වෙන්න දවස් කීපයකට කලින් නිවසින් එළියට ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් රාත්‍රියේ නිදාගෙන ඉන්නකොටම එකපාර සද්දයක් ඇහිලා මම බය වෙලා නැගිට්ටා. සද්දේ මොකද්ද කියලා අහපුවාම එයා මට කිව්වේ මම ෆෑන් එක පැටලිලා බිම වැටුණා කියලා. ඊට පස්සේ අවුලක් නැහැ කියලා එයා බාත්รูම් එකට ගිහින් ඇවිත් නිදාගත්තා. පහුවදා උදේ අතක ඇඟිල්ලක් ඉදිමිලා තිබුණා. ඒ පැත්ත කම්මුලත් බරයි කියලා කිව්වා. අපි ડોක්ටර් කෙනෙක් ළඟට යමු කියලා කියනකොට එයා ඕනි නැහැ කියලා කිව්වා. ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇයි කියන්නේ සරත් චන්ද්‍රසිරි මහත්මයා වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගන්න ප්‍රතික්ෂේප කරත් මම සහදුව මැදිහත් වෙලා ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා අරගෙන ගියා කියලයි. අපි රෝහලට යනකොට එයා එන්නත අරගෙන තිබුණා. ඊට පහුවෙනිදා එයාට හොඳටම අමාරු වුණා. අපි සරත්ව කොළඹ මහරෝහලට මාරු කරගත්තා. මෙහෙන් අරගෙන යද්දී ඇස් දෙක වහගෙනමයි හිටියේ. කොළඹ මහ ස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ දවස් 21ක් විතර ඔහු හිටියා. වසංගත රෝග කාල සීමාව වුණත් අපිට එක්කෙනෙක්ට ඔහු බලන්න යන්න අවස්ථාව දුන්නා. සමහර දවසට අත හෙල්ලුවා, කකුල් හෙල්ලුවා. දොස්තර මහත්තුරු කිව්වා එයාට අපි කියන දේ ඇහෙනවා කතා කරන්න කියලා. ඒත් එයා ඇස් ඇරලා බැලුවේ නැහැ. දවස් 22කට පස්සේ එයා අපිව දාලා යන්නම ගියා.